මැදවච්චය පුරුවරයේ පවත්වන ඓතිහාසික ජනරැලීට එකතුවන්න ලැබීම ගැන මම බෙහෙවින් සතුට වෙනවා. කාලයක් පුරාවටම අපේ බලාපොරොත්තු වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්න. විශේෂෙන්ම මතක් කරන්න කැමති මේ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස හතක් තියෙනවා. එන්න එන්නම අපිත් එක්ක මහා දැවැන්ත ජන රැල්ලක් එකතු වෙනවා. මම අවංකව විශ්වාස කරනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙදාපාර අපි මැදවච්චියක් දිනනවා. මැදවච්චිය විතරක් නෙමෙයි අනුරාධපුර නැගෙනහිර, අනුරාධපුර බටහිර, කලාවැව, මිහින්තලේ, කැකිරාව, හොරෝපතාන මේ හැම ආසනයක්ම අපි ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණයත් සමග මං ඔබ සියලු දෙනාටම පොරොන්දුවක් වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන හතම, පළාත් පාලන කොට්ටාස 19ම, ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 22ම, තුලාන 694ේ තිබෙන ගම් නියම් ගම් නගර 2003ේම ජීවත් වෙන සියලුම දෙනා, ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ඒ කිසිම බෙහෙදයකින් තොරව ඔබව අපි රැකගන්නවා, ආරක්ෂා කරනවා, දියුණු කරනවා, ඔබගේ ජන ජීවිතය සුරක්ෂා කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කය සංවර්ධනයේ සුරපුරයක් බවට පත් කරනවාමයි කියන එක මං තමුන්නාන්සලට කියන්න කැමති. විශේෂයෙන්ම මම කියන්න කැමති ඉටි හැටියේම රටට බරක් හැටියට හඳුන්වපු රාජ්‍ය සේවය ගැන ජනාධිපති ඇතුළු රජය කිමුල් කඳුළු හෙලනවා. මොනවද එයා කිව්වේ? රාජ්‍ය සේවෙන් වැඩක් නැහැ. රාජ්‍ය සේවය රටට බරක්, රටට පාඩුවක්. මම ඔබට කියන්න කැමති අද මේ ක්‍රියාත්මක වෙන බොරු පොරොන්දු දේශපාලනයට ඔබ රැවටෙන්න එපා. රාජ්‍ය සේවයේ නිරත වී සිටින සියලුම දෙනාට කියන්න කැමති ලබන ජනවාරි ඉඳලා 24%කින් පඩි වැඩි කරනවා. ඒ වගේම ජීවන වියදම් දීමනාව 17,800ක් පමණ වෙනවා. දැන් ඒක 25,000 කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ අවම වැටුප 57,500ක් බවට අපි පත් කරනවා. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය සේවෙත් මධ්‍යම පන්තියෙත් අද මේ ආණ්ඩුවේ බදු මර උගුලට යට වෙලා තිබෙනවා. අපි මේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන 6%-36% දක්වා බදු සූත්‍රය 1%-24% දක්වා පහළ හෙලන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ රටේ වැඩිහිටි ජනතාවට ඒ අයගේ ඉතිරි කිරීමේ ගිණුම් වලට ලබා දුන්නු පොලි ප්‍රතිශතය මේ අණ්ඩුව කපල දමලා තිබෙනවා. වැඩිහිටි ප්‍රජාවට ඒ ඉතිරි කිරීමේ ගිණුමට වෙනදාමෙන් ලැබුණු 15%ක ඉතිරි කිරීමේ පොලිය ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. විශ්‍රාමික ශේෂ්ත්‍රයේ විශ්‍රාම වැටුප් විෂමතාවයන් රසක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආපු හැටියම කරේ විශ්‍රාම වැටුප් වරම් කප්පාදු කිරීම. නැවතත් වරක් විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ඒ කළ යුතු යුතුකම, ඒ විෂමතාවයට අපි අනිවාර්ය විසඳුම් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. අනුරාධපුර දිස්ත්‍රික්කය ගොවිතැනේ නියැලෙන ජනතාව අතිමහත් බහුතරයක් ජීවත් වන දිස්ත්‍රික්කය. පාස්කු ප්‍රහාරය නිසා, කොරෝනා කෝවිඩ් නිසා, රට බංකොලොත් වීම නිසා, කාබනික පෝර වංචාව නිසා, නැනෝ පෝර වංචාව නිසා ඔබගේ පොහොර අයිතිය නැතිවීම තුළ
විශාල අගතියකට පත්වුණු ජනකොට්ටාසයක් අපේ ගොවි ජනතාව. කිලෝ 50 පෝරමිටිය රුපියල් 5000ට අනිවාර්යයෙන්ම ලබා දෙන්නට අපි කටයුතු කරනවා. එම සහන ක්‍රමය කළුකඩ වෙළඳුන්ගේ ග්‍රහණයට ලක් නොවී හැම ගොවියෙකුට මේ සහනය ලැබෙන ආකාරයට අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම කෘමිනාශක වල්නාශක ගොවි ජනතාවට දරාගත හැකි මිලකට ලබා ගැනීමට අපි අවස්ථාව සලසලා දෙනවා. QR කෝඩ් එක හරහා ගොවි ජනතාවට, ධීවර ජනතාවට, ත්‍රිරෝද රථ රියදුරන්ට, පාසල් බස් සේවයේ නිරත වෙන අයට, ශක්ති සහල් මෝල් හිමියන්ට ඉන්ධන සහන ආධාරයක් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ගොවියාගේ නිෂ්පාදනයට සහතික මිලක් අපි ලබා දෙනවා. අද බලන්න ගොවියට නාඩුවලට, සම්බවලට, කීරි සම්බවලට, කැකුළුවලට ලැබෙන මිල මොකක්ද? පාරිභෝගික ප්‍රජාවට කීරි සම්බ, සම්බ, කැකුළු, නාඩු විකුණන්නේ කීයටද? ගොවියට දෙන්නේ ඉතාමත්ම අසාධාරණ මිලක්. මේ රටේ මෝල් මාෆියාව ගොවි ජනතාව යටපත් කරගෙන සිටිනවා. මම ඔබට කියන්න කැමතියි, සැප්තැම්බර් 21 වෙනිදාට සහල් මෝල් මහා පරිමාණයේ මාෆියාව යටපත් කරලා ගොවි ජනතාව රජ කරවනවායි කියන එක මම ඔබට ප්‍රකාශ කරනවා. අනිවාර්යෙන්ම දුකෙන් පෙළෙන ගොවි ජනතාව මුහුණ දෙන වගානාය ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දෙනවා. වගානාය අපි කපාහරිනවා. මගෙන් අහනවා මේවා ඔක්කොම කරන්න පුළුවන්ද කියලා. මං අහන්න කැමති වර්තමාන ජනාධිපතිතුමාගෙනුයි රජේනුයි, කොහොමද ඔබ කිසිම ඇපයක් නොමැතිව කෝටිපතියන්ට ලබා දුන්නු ණය මුදල් අද කපාහැරලා තියෙන්නේ? ධන කුවේරින්ගේ, කෝටි ප්‍රකෝටිපතියන්ගේ ණය කපාහැරින්න පුළුවන්. එතකොට මහ පොළොවට පය ගහලා ජීවත් වෙන ගොවි ජනතාවගේ ඒ ණය කපාහැරින්න බෑ. ඒ මොකද මේ රජයක් ඇත්ත වශයෙන්ම හැම විකල්ප දේශපාලන බලවේගයක්. ඒ අය හිතන්නේ ගොවි ජනතාව රටට බරක් හැටියට. ඒ නිසා මතක තබා ගන්න, ගොවි ජන කේන්ද්‍ර මධ්‍යස්ථාන පුච්චපු අයට ගොවිතැන ශක්තිමත් කරන්නට බෑ. අපි ඔබට සුහුරු ගොවිතැන හඳුන්වා දෙනවා, නව තාක්ෂණය හඳුන්වා දෙනවා. අනිවාර්යෙන්ම මේ රටේ ගොවි ජනතාව අපනයන වෙළඳ පොළත් කේන්ද්‍රීයව තමන්ගේ නිෂ්පාදන යවා ගත හැකි තැනකට අපි දියුණු කරනවා, අපි ශක්තිමත් කරනවා. ඩිජිටල් ප්ලැට්ෆෝම් ක්‍රමය හරහා ගොවි ජනතාවගේ වගා රටාව නවීකරණයට ලක් කරනවා. එනිසා ආදරණීය ගොවි ජනතාවනි, කිසිම සැකයක් හිතේ තියාගන්න එපා. නියත වශයෙන්ම ගොවියා වෙනුවෙන් කරන්න තියෙන උපරිම යුතුකම් සම්භාරය මම මේ වේදිකාවේ කියපු හැම යෝජනාවක්ම මහපොළොවේ සත්‍යයක් රාජ්‍ය ප්‍රතිපත්තිය බවට අපි ස්ථාපනය කරනවා. අපි ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය මේ හැම වැඩසටහනකින්ම ලබා ගත යුතු හොඳ ගුණාංගයන් ලබාගෙන අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් හරහා හැම දුප්පත් පවුලක්ම පාරිභෝජන අවශ්‍යතා ඉතිරි කිරීම,
ආයෝජනය, නිෂ්පාදනය, අපනයනය. මේ පස් වැදෑරුම් වැඩසටහන හරහා දුප්පත් ජනතාව දුප්පත්කමින් මුදවන්නට මාස 24ක් පුරාවට මසකට රුපියල් 20,000 ගානේ ලබා දෙනවා. දුප්පත් ජනතාව සූදානම් නැහැ සදාකාලික සහනාධාර ලබන්නන් වෙන්න. දුප්පත් ජනතාව වුණත් අභිමානවත් ජනතාවක්. ඒ අයට අවශ්‍ය දුප්පත්කමින් මිදෙන්නට අතහිත සහයෝගය, ශක්තිය. මාස 24ක් මසකට 20,000 ගානේ අපි ඔබගේ ආහාර නොවන වියදම් පාරිභෝජනය ඔබගේ ඉතිරි කිරීමට ඔබගේ නිෂ්පාදනයට අපනයනයට ජීවනෝපායට ජීවන මාර්ගය ශක්තිමත් කරන්නට අපි මේ මුදල ලබා දෙනවා. මාස 24ක් ඇතුළත මේ ලබා දෙන ශක්තියට අමතරව වෙනත් මූල්‍ය පැකේජ ලබා දෙමින් ඔබ දුප්පත්කමින් වසර දෙකක් ඇතුළත මිදීමේ යහපත් අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. වනාලි මිනිස් ගැටුම බරපතල ගැටලුවක්. වනාලි මිනිස් ගැටුමට අපි තිරසර විසඳුමක් ලබා දෙනවා. ස්ථිරසාර තිරසර විසඳුම ලැබෙන්නේ ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් තුලින් තමයි මේක ආරම්භ කරන්නට ඕන. ඒ ක්‍රියාවන් වලට ගොවි ජනපද රක්ෂිත නිවාස යෝජනා ක්‍රම, කෘෂිකාර්මික ඉඩම්, වනජීවී ඉඩම්, වන සංරක්ෂණ ඉඩම්, කර්මාන්ත ඉඩම්, මේ හැම දෙයක්ම හඳුනාගෙන ජාතික ඉඩම් පරිහරණ සැලැස්ම කරහා අපිට පුළුවන් වෙනවා වන අලි මිනිස් ගැටුම අවම කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම ඔබ සියලු දෙනාටම පාහේ ගොවිතැනේ නියැලෙන හිසරතයක් වී සිටින මේ වනජීවී සම්පත අපි කළමනාකරණය කරනවා ප්‍රගතිශීලීව. කොහොමද කළමනාකරණය කරන්නේ? ඒ වනාලින්ගේ වාසස්ථාන සුරක්ෂා කිරීමත්, ඔබගේ ගොවිබිම් ආරක්ෂා කිරීමත්, ඒ වනාලි රක්ෂිත සහ ගොවිබිම් අතර තිබෙන මේ ඝර්ෂණය අවම කිරීම සඳහා අපි පැහැදිලි ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. හැමෝම කරන්නේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට වෙන වෙනම සැලසුම් හදන එක. එහෙම හරියන්නේ නැහැ. ජාතික සැලැස්මක් ක්‍රියාත්මක වෙන්නට ඕන. එනිසා විශේෂයෙන්ම අපි මේ දිස්ත්‍රික්කේ සංස්කෘතික සම්පත, ඓතිහාසික සම්පත්, ඒ වගේම වනජීවී සම්පත් උපයෝගී කරගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයම දැවැන්ත සංචාරක කලාපයක් බවට පත් කරලා සංස්කෘතික සංචාරක ශේෂ්ත්‍රෙන්, වනජීවී සංචාරක ශේෂ්ත්‍රෙන් මේ සංචාරක ශේෂ්ත්‍රය දියුණු කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන්ම පහුගිය කාලේ පරම්පරා ගණනාවක් වගා කරපු ගොවිබිම් ඔබට අහිමි වෙලා තිබෙනවා. පරම්පරා ගණනාවක් ගොවිතැනේ නියනලු ගොවිබිම් ටික ගොවි ජනතාවට අපි ලබා දෙනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය අපි ආරක්ෂා කරනවා. ත්‍රිවිධ හමුදාව පොලිසිය කේන්ද්‍ර කරගෙන වන් රැංක් වන් පෙන්ෂන් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පොලිසියේ විශේෂයෙන්ම දැන් මාස 3කට දීලා තියෙනවා බටා එක. අපි ඒක දිගටම ක්‍රියාත්මක කරනවා. මාස 3කට විතරක් නෙවෙයි, ඒක එක දිගටම ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙවෙයි, පොලිසියේ විශේෂයෙන්ම උසස් වීම් විශාල ප්‍රමාණයක් නතර වෙලා තිබෙනවා. ඒකෙන් වැඩිලා තියෙන්නේ පොලිස් ශේෂ්ත්‍රයේ තියෙන
පොඩ්ඩොන්ට අනිවාරෙන්ම ඒ උසස්වීමේ වැඩසටහනක් ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නට අපේ රජය කටයුතු කරනවා. නැම් බලන්න අපේ පොලිසියට නීතිය හා සාමය ආරක්ෂා කරන්නට අවම පහසුකම් තියෙන්නේ. මංකොල්ලකාරයෝ ටික කුඩුකාරයෝ ටික යනවා පැජේරෝවල ඉන්ටකූලර්වල. අනේ අපේ පොලිසියේ නිලධාරි මහත්මහත් පින්ට තියෙන්නේ ත්‍රිරෝද රතෙන් ගිහිල්ලා මංකොල්ලකාරයෝ ටික කුඩුකාරයෝ ටික අල්ලන්න. අවශ්‍ය පහසුකම් ටික දීලා නැහැ. ඒ නිසා පොලිස් ශේෂ්ත්‍රය අභිමානවත් නීතිය හා සාමය සුරක්ෂා කරන ශේෂ්ත්‍රයක්. ඒ වගේම දේශපාලඥයෝ ගිහිල්ලා OIC පුටුවේ වාඩි වෙලා පොලිස් ශේෂ්ත්‍රය දේශපාලනීකරණයට ලක් කරපු යුගය අපි අවසන් කරනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඔබ දන්නවද පහුගිය දවසක වැඩිය කවුරුත් දන්නේ නැහැ මේ රටේ 34,000කට ආසන්න ඉන්න සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන්. ඔබ දන්නවද මේ නිලධාරීන්ට 130ක සොච්චමක් දීලා ගෙදර යවන්න හදපු බව? දන්නවද ඒක? කවුද ඒකට විරුද්ධව පාර්ලිමේන්තුවේ කතා කරේ? කවුද කතා කරේ? වෙන කවුරුත් කතා කරේ නැහැ. සජිත් ප්‍රේමදාසයි. සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේග සංධානයයි අපි තමයි සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරින්ට 130ක සොච්චමක් දීලා ගෙදර යවන්නට කටයුතු කරපු කුමන්ත්‍රණය පරාජය කරේ අපි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්නට අවස්ථාවක් අවශ්‍ය නම් ඒ ප්‍රමාණවත් මුදලක් එක්ක ඒ අය කරපු අභිමානවත් සේවාවට අගෙයීමක් හැටියට අපිට ඒ දේ කරන්න පුළුවන්. ඒකත් බලහත්කාරයෙන් නෙමෙයි, පැහැදිලිවම ඒ නිලධාරි මහත්මහත්මින්ගේ ස්වකීය කැමැත්ත තුළ. ඒ වගේම මම මතක් කරන්න කැමති විශේෂයෙන්ම අපේ රටේ රැකියා විරහිත උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මං දැක්ක මේ පහුගිය ප්‍රතිපත්ති ප්‍රකාශනයක ගානකුත් දාලා තියෙනවා. ඇත්තටම හරියාකාර ගණන් කවුරුත් දන්නෙත් නැහැ. රැකියා විරහිත උපාධිධාරීන් මට පුළුවන්කම ලැබුණා රටේ විවිධ දිස්ත්‍රික්කවල රැකියා විරහිත උපාධිධාරීන් හමුවන්න. ඒ අය ඒ අයගේ දුක්ගෙන් ඉරිල ගෙනාවේ මන් ළඟට. මම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මේ රටේ උපාධිධාරීන් පමණක් නොවේ මේ රටේ සියලුම තරුණ සම්පත්වලට රැකී රක්ෂාව ලබා දීමේ ක්‍රමවේදය වැඩපිළිවෙල නිවැරදිව අපි ක්‍රියාත්මක කරනවා. උපාධිධාරීන්ට තමන්ට කැමති ශේෂ්ත්‍රය එක්කෝ ව්‍යවසායකත්ව ශේෂ්ත්‍රය අපි බලාපොරොත්තු වෙනවා 10,00,000ක් නව ව්‍යවසායකින් බිහි කරන්න. ඒ ශේෂ්ත්‍රයට යන්නට පුළුවන්. රාජ්‍ය අංශයේ අවශ්‍යතාවය මත තිබෙන පුරප්පාඩු ටික පුරවන්න ඒ විදිහට රැකී රක්ෂා ටික දෙන්නට පුළුවන්. තවත් සමහරු කැමති පෞද්ගලික අංශයේ රැකී රක්ෂා කරන්න ඒ අවස්ථාවත් අපි ලබා දෙනවා. හොඳට මතක තබා ගන්න උපාධිධාරීන්ගේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ කැමැත්ත අනුව තමන්ගේ සුදුසුකම් අනුව රැකියාවක් ලබා දීමේ වගකීම මේ සමගි ජන බලවේග රජය සඳහන රජය අනිවාර්යෙන් මිශ්‍ර කරන්නට සැදී පැහැදී සිටිනවා. විශේෂයෙන්ම අද දවසේ මම කියන්න කැමති වී ගොවිතැන විතරක් නෙවෙයි උඳු වගාවත් කෙරෙනවා. කව්පි මුං ඇට බඩඉරිඟු කුරක්කන් බවභෝග වගාවත් කෙරෙනවා. ඒ ඔක්කොම වගා කටයුතු කරනකොට මොනවද ආණ්ඩුව කරන්නේ? ආණ්ඩුව ඒවා ආනයනය කරන්න හදනවා. හදනව නෙවෙයි ආනයනය කරලා තිබෙනවා. මම කියන්න කැමති විශේෂයෙන්ම අපි මෙයට මැදිහත් වෙලා මේ බල ප්‍රදේශයේ ජීවත් වෙන
උඳු කවුපි මුංඇට බඩඉරිඟු කුරක්කන් තලවැනි ගොවි නිෂ්පාදන ආරක්ෂා කරන්නට ඒවට සහතික අලෙවිමිලක් සාධහරණ අලෙවිමිලක් ලබා දෙන්නට අපි අනිවාරයෙන්ම කැපවෙනවා. විශේෂෙන්ම මං කියන්න කැමති අපි මේ වෙන විට රට ගොඩනගන සැමට ජයක් ප්‍රතිපත්තිමාලා වෙලිදක්වල තිබෙනවා. මේ වැඩසටහන තුළ ජාතික පෝෂණ ප්‍රතිපත්තිය, පාසල් දූදරුවන්ට දිවාහාරය, මේ රටේ පාසල් පද්ධතිය දියුණු කිරීම, සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීම, ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත දියුණු කිරීම, හැම අංශයක් පිළිබඳව මේ ප්‍රතිපත්ති මාලාවේ තිබෙනවා. ඉදිරියේදී විශේෂෙන්ම ගරුසරු රටක පදනම සැමට ජයක් සමගි රටක් මේ සඟරාව ඔබ වෙත ලැබෙයි. මේක හොඳින් කියවල බලන්න. ඒ වගේම විශේෂෙන්ම අපේ වෙබ්සයිට් එකට ගිහිල්ල අපේ සම්පූර්ණ ප්‍රතිපත්ති මාලාව හැමෝටම කියවන්න පුළුවන්. සමහරු කියනවා මේකේ පොරොන්දු මාලාවන් විශාල ප්‍රමාණයක් තියෙනවායි කියලා. ඔව්, පොරොන්දු තියෙනවා. මම මේ පොරොන්දු ඉදිරිපත් කරේ කයිවාරු ගහන නායකයෙක් හැටියට නෙමෙයි, ටයිකෝට් නායකයෙක් හැටියට නෙමෙයි. මම මේ පොරොන්දු ඉදිරිපත් කරේ මේ රටේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ ප්‍රථම වතාවට රටට වැඩක් කරපු විපක්ෂය, සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය, ටෙලිෆෝනය, අපි තමයි පළවෙනි වතාවට වැඩක් කරේ. සක්වල සුහුරු පන්ති කාමර 385ක් දීලා තියෙනවා රටේම. බස් රථ 89ක් ලබා දීලා තියෙනවා රටේම. ඒ වගේම බස් රථ කියනකොට මම කියන්න කැමති අර තමුත්තේගම ජාතික පාසලටත් මම බස් රථයක් දුන්නා. ඒක කරයින් පස්සේ මට කිව්වා බස්මෑන් කියලා. කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැන හිතලා මම 2019 ජනාධිපතිවරණයේදී යෝජනා ඉදිරිපත් කරනකොට මට කිව්වා පෑඩ්මෑන් කියලා. හැබැයි අවසානයේ මම කියපු හැමදේම සත්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. අද මට පෑඩ්මෑන් කිව්වට ස්කොට්ලන්තයේ හැම කාන්තාවකටම නොමිලේ ඒ පහසුකම් ලබා දෙනවා. ස්කොට්ලන්තයට පුළුවන්, අපිට තමයි බැරි. නවසීලන්තයේ පාසල් දැරියන්ට ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. දැන් තටමල අවුරුදු 4 වාරකට පස්සේ ඡන්දයක් තියෙන නිසා අපේ රටේ පාසල් දැරියන් කොට්ටාසයකට ඒ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්නට කටයුතු කරනවා. බලන්න, අවුරුදු 4 මාර්ගට ඉස්සෙල්ලා මට අපහාස කරා, මට අවලාද නැගුවා. අවුරුදු 4 මාර්ගට පස්සේ සත්‍යයේ ජය අරගෙන තිබෙනවා. මම ඔබ සීලු දෙනාටම කියන්න කැමති, සක්වල හුස්ම වැඩසටහන් තුල 110,000ක් වටිනා සේවාවක් අපි මේ රටට කරලා තියෙනවා බලයක් නැතුව. ඒ නිසා මතක තියාගන්න, මේ පොරොන්දු මාලාව, මේ දර්ශනය ඉදිරිපත් කරන්නට වැඩිම අයිතිය තියෙන්නේ වෙන කිසිම අපේක්ෂකයෙකුට නෙමෙයි, වැඩක් කරපු, සක්වල ක්‍රියාත්මක කරපු, හුස්ම ක්‍රියාත්මක කරපු සජිත් ප්‍රේමදාසටයි, සමගි ජන බලවේගයටයි, සමගි ජන සන්ධානයටයි. සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමට අයිතියක් තියෙනවා ජනතාව ඉදිරියේ මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්න. එනම් අවසාන වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔබට මම මෙන්න මෙහෙම කියනවා. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය හොරෝපතාන අනුරාධපුර නැගෙනහිර අනුරාධපුර බටහිර කලාවැව මිහින්තලයේ කැකිරාව මැතිවරණ කොට්ටාස 7ක් තිබෙනවා. මේ මැතිවරණ කොට්ටාස 7 ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 22ක් තිබෙනවා. මැදවච්චිය පදවිය කැවිති කොල්ලෑ රඹෑව හොරෝපතාන ගලෙන් බිඳුනෑව කහටගස් දෙගිලිය නැගෙනහිර නුවරගම් පළාත නාච්චදුව ඒ වගේම මහවිලච්චිය නොච්චියාගම මනුප ඒ වගේම
රාජංගනය තමුත්තේකම ගල්නෑව ඉපලෝගම තලාව. තිරප්පනේ මිහින්තලේ කැකිරාව පලාගල පළුගස්සාව ඉපලෝගම. ප්‍රාදේශීලේකම් බලප්‍රදේශ විශ්සක් තිබෙනවා. අපි මේ රටේ රාජ්‍ය බලය ලබාගෙන ආසන හත කේන්ද්‍ර කරගනිමින් පළවෙනි පියවර හැටියට කර්මාන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලා හතක් ආරම්භ කරනවා. ඒ නිෂ්පාදන කර්මාන්ත ශාලා හත ආරම්භ කරලා දෙවෙනි පියවර හැටියට ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 20 ඍජු විදේශ ආයෝජන ලබාගෙන රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඇඟලුම් කම්හල් සංකල්පය ක්‍රියාත්මක කරා වගේ නව නිෂ්පාදන කර්මාන්ත 20 හැම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයකටම ප්‍රාලේ කොට්ටාස 20ම අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. මේ ප්‍රාලේ කොට්ටාස 20 තරුණ සංවර්ධන මධ්‍යස්ථාන නිර්මාණය කරලා කළමනාකරණ ශේෂ්ත්‍රය තුල, තාක්ෂණ ශේෂ්ත්‍රය තුල, තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය තුල, පරිගණක විද්‍යා ශේෂ්ත්‍රය තුල තාරුණ්‍ය සුහුරු තාරුණ්‍ය බවට පත් කරන්නට, දක්ෂ තාරුණ්‍ය බවට පත් කරන්නට, කුසලතාවෙන් නිපුණතාවෙන් හෙවි තාරුණ්‍ය බිහි කරන්නට අපි කටයුතු කරනවා. කිසිම සැකයක් හිතේ තියාගන්න එපා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම දෙනාට මම කියන්න කැමතියි, ඔබ සියලු දෙනාගම සියලු දෙනාම මම සලකන්නේ මගේ පවුලේ සමාජිකයින් හැටියට. ලක්ෂ 220ක් මේ රටේ ජනතාව මම සලකන්නේ මගේ පවුලේ සමාජිකයින් හැටියට. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, මං ඔබට කියන්න කැමතියි, බය නැතුව රණසිංහ ප්‍රේමදාසගේ පුතාට මේ වරම ලබා දෙන්න, මේ හයිය ලබා දෙන්න, මේ ශක්තිය ලබා දෙන්න. අනිවාර්යෙන්ම ඔබගේ දුක නිවාලමින් ඔබව ශක්තිමත් කරන්නට, ජීවත් කරවන්නට, ඔබව රැකගන්නට, සංවර්ධනය කරන්නට අපි අප කැප වෙනවා. අවසානයේ මම මෙහෙම දෙයක් කියන්න කැමතියි. ජනාධිපතිවරණ අපේක්ෂකව හැමෝම දිහා බලන්න. බලලා මේ මගේ කතාව අසා සිටින සියලුම දෙනා, මේ සිවිල් ජනතාව, මේ රජයේ නිලධාරීවරුන්, රටේ ලක්ෂ 220ක් ජනතාව, මං ඔබගෙන් මෙහෙම අහනවා. ඔබ මොන යම් හෝ හේතුවකට කරදරයකට පත් වුණොත්, ඔබ දුකට පත් වුණොත්, ඔබ අසහනයකට පත් වුණොත්, ඔබ පීඩනයකට පත් වුණොත්, ඔබට ප්‍රශ්නවලට මූණ දෙන්න සිද්ධ වුණොත්, කවුද මේ අපේක්ෂකයන් සියලු දෙනාගෙන්ම ජනතාවට සංවේදී, ජනතාවගේ දුක කඳුල වේදනාව හඳුන්වන්නේ? හැම අවස්ථාවකම ජනතා ප්‍රශ්නයකට නෑ බෑ කියන්නේ නැතුව කොහොම හරි කෙසේ හෝ අපේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්නට උනන්දු වෙන අපේක්ෂකයා කවුද කියන එක රටේ ලක්ෂ 220ක් ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා. ඔබ ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව හදවතට එකඟව, හෘද සාක්ෂියට එකඟව ඔබ ඒ කරුණට උත්තර සපයනවා නම් ඒ පුද්ගලයා වෙන කවුරුත් නෙමෙයි, රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාසයි කියන එක මං ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි. ඒ නිසා ඔබගේ දුක කඳුල වේදනාව පීඩනය අසහනය මම මගේ ප්‍රශ්නයක් හැටියට පත් කරගෙන ඔබට ශක්තියක් වෙනවා, ඔබට උත්තර සපයනවා, ඔබට විසඳුම් ලබා දෙනවා. ආදරණීය ජනතාවනි, ඔබව ජීවත් කරවනවා, ජීවත් කරවනවා, ජීවත් කරනවාමයි කියන එක මගේ පියා මත පොරොන්දු වෙමින් ඔබ සියලු දෙනාටම ජය වේවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ජය වේවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ජය වේවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ජය වේවා. මැදවච්චිය ජනතාවට ජය වේවා. හොරවපතන ජනතාවට ජය වේවා. බටහිර ජනතාවට ජය වේවා. අපේ සංවිධායක මණ්ඩලයට ජය වේවා. මහ පොළොවට පය ගහලා ජීවත් වෙන මේ දිස්ත්‍රික්කයේ ජනතාවටත්, රටේ ලක්ෂ 220ටත් ජය වේවා, ජය වේවා,
ජයවේවා.